සාමාන්‍ය හෝ උඩරට විවාහ සහතිකයක් ලබා ගන්න ඉල්ලුම් පත්‍රයක් පුරවන්නේ මෙහෙමයි. මුලින්ම ඉල්ලුම් කරුගේ නමයි ලිපිනය ලියන්න. ඊට පස්සේ කොටස ඉල්ලුම් කරන්නේ සාමාන්‍ය විවාහයක්ද උඩරට විවාහයක්ද කියලා ලියන්න. ඊට පස්සේ අවශ්‍ය පිටපත් ගන්න ලියන්න. ඊළඟට විවාහ සහතිකේ පුරුෂ පක්ෂයේ සම්පූර්ණ නම ලියන්න. ඊට පස්සේ ස්ත්‍රී පක්ෂයේ සම්පූර්ණ නම ලියන්න. ඊළඟ කොටස පුරවන්නේ විවාහයේ රෙජිස්ට්‍රාර් කෙනෙක් විසින් කරලා තියෙනවා නම්. රෙජිස්ට්‍රාර්ගේ නමයි ප්‍රධාන කාර්යාලයේ පිහිටි ස්ථානයයි ලියාපදිංචි කිරීමේ කොට්ටාශයයි විවාහයේ සිදු කරන ලද ස්ථානයයි ඒ කොටස ලියන්න. දේවගැති කෙනෙක් විවාහය සිදු කරලා තියෙනවා නම් මේ කොටසේ දේවස්ථානයේ නමයි පිහිටි ස්ථානයයි ලියන්න. ඊළඟට විවාහය සිදු කරන ලද ස්ථානයේ පිහිටි ආදායම් දිස්ත්‍රික්කය ලියන්න. විවාහයේ සිදුණු දිනය දන්නවා නම් ඊට පස්සේ කොටස සම්පූර්ණ කරන්න, දන්නේ නැත්නම් නොදනි කියලා ලියන්න. විවාහයේ සිදු වූ දිනය දන්නේ නැත්නම් ලේඛන වල බලන්න ඕන කාලය කොච්චරක්ද කියලා ලියන්න. මේ ඉල්ලුම් පත්‍රය අනිත් පැත්තේ කොටසේ ගාස්තු වශයෙන් ගෙවලා තියෙන මුදල ලියන්න. ඊට පස්සේ අත්සන දාලා අදාළ දිනය ලියන්න.